වසර දෙදහස් විසිදේදී ශ්‍රලංකාව තිහාසය දරනුම ආර්ථකරබුද දෙක හුණ දුන්නා ඒ අවස්ථාව ඒවක පැවැති රජය බහන්් දෙදහසකට අධි ප්‍රමාණයකට ආනයින සීම පැනවීමට කටයුතු කලා මෙරට විදේශ සංචිතආරක්ෂකරග එක මෙහි අරමුණබුණ. ආර්ථිකතත්වේ යහපත්ීමත් එක්කම ක්‍රමිකව එම සීමල් ලිහිල් කිරීමට පසුව කටයුතු කරුණ. එයනුව අවසා ලිහිල් කිීමලෙස සිදු කල ුත්ත. ීමමා කිමීමින් තොරව රතවාහන ගෙන්වීමට ඉඩදීමයි ලබනවසරේ පෙම්බ්‍රවාරිමාසේදී රතවාහන ආනායයිනය සඳහා මුළුමනින්ම ඉඩ ලබාදීම ගැන පසුගේ රජේද අභධානයොමු කරතිබුණ. එම තිරණෙහි වෙනසක ඉදියේදී සිදු කරනවා යි පසුගේදා ශ්‍රලංකාමහා ැක්කුවේ පැවති මාධදි හමුවේද මාධදිවේදීක මහබැංක අධිපති ආචරය නන්දලාල් වීරසිංහ හතාගෙන්විීම සාසිටිය. පිතුදු හ ැන්ක පිතිවරයා සඳහන් කලේ ්‍රලංකාවේ නිල විදේශය සංචතයයට බලපෑමක් නොවනාකාරයට වාහන ගෙන්වීමට අවශ්‍ය නිර්දේශ තමන් දැනට මත් මහ බණ්ඩාගාරයට යොමු කර ඇති බවයි. ඒ තරන කනගට අපේ නිර්දේශය ලබදීල අප තින සංචිතනවා කර ්‍රමා කලලාාකාට කරන ු ලන්කින් අපේ නිර්දේශ පිලබදීල තිබුණ ඒ නිදේශය හම දකින්න හ වෙනස්වන්න හේතුවක් අපේ තාක්ෂණක ඇන්ලිශෂ අපි කරලාදිලතමයි යනොතමයි . විශේෂය අනෝතමයි රජියක තීරණය කරේ. නමුත්න් එයාකාරයට කටයුතු සිදුරනවාදයන තීරණය ගතයුත්තේ මුදල් අමාත්‍යංශයේ බව මහබැංක්වධිපතිවරයා මෙිහිදියාවදහරණය කලාා. රටේ ජනතාව විදිහට බොහෝ දෙනෙකුගේ හිත්තුල අලුත් වාහන සිහිනිය තියෙනවා. මෙසිහිනය යථාර්ථයක් කරන්න අවශ්‍ය තීන්දු තීරණ. මුදල් අමාත්‍යංශය ඉතාමත් ඉක්මනින්ම ගනීවි කියලා අපි දැඩිවිශ්වාසෙන් බලන්නන්නවා.